කියලා කියන්නේ අපි කවුරුත් ආස කරන වගේම අපි කවුරුත් ආකර්ෂණ ශීලීව නරඹන දෙයක්. මේ ක්‍රීඩාව ගැන කතා කරද්දී පාපන්දු කියලා කියන්නේ ජනප්‍රියමෙන් අපි හැමෝම ආසාවෙන් නරඹන ක්‍රීඩාවක්. පාපන්දු ගැන කතා කරද්දී අපේ මතකෙන්නේ පළවෙනි කෙනා කවුද? ඒ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. මොහු ගැන කතා කරොත් මොහු පිටපිටම ශූරතාවය දිනවුවා. ඒ වගේම ආකර්ෂණීයම ක්‍රීඩකයා බවට පත් වීම දක්වා කරුණු ගොඩාක් තියෙනවා මොහු ගැන කතා කරන්නට. මේ ආකර්ෂණීයම ක්‍රීඩකයා පිළිබඳව නොතක් පැතිකඩක් පිළිබඳව අද කියලා දෙන්න තමයි මේ යන්නේ. ඒ කියන්නේ ඔහු මේ වගේ ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙන්නට මොනවද ඔහුගේ ජීවිතයේ බලපාපු තොරතුරු කියන දේ පෙන්වන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. කණ්ඩායමත් සමග තරග වැදීමෙන් පස්සේ මොහුට ලබා දීලා තියෙන ත්‍යාග මුදල විදිහට හඳුන්වන්නේ මිලියන 14ක මුදලක්. ඊට පස්සේ මොහු 2004 වර්ෂයේදී ලෝක ශූරතාවයට ගෝල් 3ක් වාර්තා කරගනිමින් තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමම කියන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ ලබාගත්ත ප්‍රබල ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. 2017 වර්ෂයේදී කරපු සමීක්ෂණ වලට අනුව හොයාගෙන තියෙන්නේ මොහුගේ මුළු වත්කම ධන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වෙනවා කියලා. ඒ වගේම 2017 වර්ෂයේ මේ සමීක්ෂණය නැනතුරුව දැනට වැඩිපුරම වත්කමක් උපයන ක්‍රීඩකයා බවට පත්වන්නේ මොහුයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මොහු ආකර්ෂණීය පුද්ගලෙක් බවට පත්වෙන්නට ඔහුගේ දක්ෂතාවන් පෙනුමට අමතරව ඔහුගේ තිබුණු ගුණාංග කියන දේවලුත් ඉවහල් වුණා. ඒ පිළිබඳව තමයි දැන් මේ අපි කතා කරන්න යන්නේ. මේ අතරින් පළවෙනි ගුණාංගය තමයි ඔහු පුරුද්දක් විදිහට රුධිරය දන් දීම සිදු කරවුවා. රුධිරය විතරක් නෙමෙයි රුධිර ප්ලාස්මාවන් දන් දීමත් ඔහු සිද්ධ කරවුවා. ඒ වගේම ඔහු ටැටූ ගැසීම, ටැටූ කලාව කියන එකෙන් සමුගන්නව මොකද ඔහුට ටැටූ ඔහුගේ ශරීරයේ තිබුණ එක ටැටූ එකක් නිසා අවුරුද්දක වැනි කාලයක් ඔහුට බලන් ඉන්නට සිද්ධ වෙලා තියෙනවා මේ රුධිරය දන් දෙන්නට. මේ නිසා ඔහු ටැටූ ගහන එකත් නවත්තලා තියෙනවා මොකද රුධිරය ලබා දීමට ඒක බාධාවක් වෙන නිසා. අනෙක් ගුණාංගය තමයි ඔහුගේ පරිත්‍යාගශීලීත්වය. ඔහු කෙතරම් පරිත්‍යාගශීලීද කියලා කිව්වොත් ඔහුගේ මුදල් වලින් වැඩිපුර ප්‍රමාණයක් ඔහු වැය කරන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු රෝහල් සහ විශේෂයෙන් සැත්කම් සඳහා කියලා තමයි අපිට ආරංචි මාර්ගවලින් සඳහන් වෙන්නේ. අපි අපේ ලයිෆ් එකේ කොයිතරම් ඉහළට ගියත් වැඩක් නැහැ. අපිට මුලදී අත දීපු කට්ටිය අපිත් එක්ක දුකෙන් හිටපු කට්ටිය අමතක කරනවා. හැබැයි මේ රොනාල්ඩෝ නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. මොකද ඔහුගේ හොඳම ගුණාංගය තමයි ඔහුගේ පැරණි මිතුරන් කවදාවත් ඔහු අමතක කරන්නේ නැහැ. ඔහු වාර්තා කරලා තියෙනවා මාධ්‍යෙට ඔහුට දවසක් මේ තරගාවලියක් සඳහා අවස්ථාවක් ලබා දුන්නු මිතුරෙකුට අවසානයේදී මේ තරගයේ අවසානයේ ඔහු ඇවිල්ලා ඔහුට නිවසක් පරිත්‍යාග කරා කියලා තමයි අපිට මාධ්‍ය වාර්තාවලින් දැනගන්න ලැබුණේ. කොයිතරම්නම් ප්‍රතිඋපකාර කිරීමේ ගුණයක් ඔහුට තියෙනවද කියන එක ඔබටත් තේරෙමින් සනාථ වෙනවා ඇති. ඔහු ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙන්නට බලපාපු තවත් කාරණාවක් තමයි ඔහු අංක 1 පවුලට ලබා දීම. ඒ කියන්නේ පවුල කියන තැන අංක 1 මූලික ස්ථානයේ විදිහට හඳුන්වන එක තමයි ඔහු කරපු පළවෙනිම දේ. මොකද ඔහු රාත්‍රී ආහාරයේ සෑම වෙලාවකම කොතරම් කාර්යබහුල වුවත් තම පවුල සමග ගැනීමට ඔහු පුරුද්දක් කරගෙන තිබෙනවා. ඒ වගේම තම බිරිඳ සමග වැඩිපුර කාලය ගත කිරීමටත් ඔහු තමන්ගේ වෙලාව හදාගෙන තියෙනවා. තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔහු හැම වෙලාවෙම තමන්ගේ රසිකයින් සමග ඕනෑම දෙයක් කතා බහ කිරීමට තරම් ඔහු නිහතමානී පුද්ගලයෙක්. ඔහුගේ තවත් ආකර්ෂණීය වන්නට තව හේතු ගුණාංගයක් තමයි ඔහු තමන්ගේ රසිකයන් සමග වඩාත් නිහතමානීව ගනුදෙනු කරනවා කියන කාරණාව. ඒක වඩාත් සනාථ වෙන කාරණාව තමයි 2018 ලෝක ශූරතා පාගයට යන අතරතුරේදීම ඔහුට රසිකයන් හම්බෙලා කතා කරන්න සූදානම් වෙනවා. නමුත් වෙලාව යන්නේ ඔහු පැත්තකින් තියලා ඔහු මේ රසිකයන් සමග කතා බහ කරනවා. ඒක තමයි මුහුතුවේ තිබුණු පළවෙනි නිහතමානී ගුණාංගය වගේ පත් වෙන්නේ. මොකද මෙවැනි තරගයක් අතරතුරදී ඔහු තරගය පස්සේ කළා මේ ජනතාව සමග කතා බහ කරන්නේ ඔහුගේ නිහතමානීත්වය කියන ලක්ෂණය මුදුන් පමුණවාගෙන ඉදින් හිතා ඔහු කොතරම් නිහතමානී පුද්ගලයෙක්ද. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ ඔහුගේ මේ ආකර්ෂණීය ගුණාංග අතර ඔහු ටිකක් විනෝදකාමී පුද්ගලයෙක්. ඒක වැඩිපුරම මේ මෑත කාලීනව අන්තර්ජාලයේ වැඩිපුර මේ පිළිබඳව වාර්තා වුණා. ඔහු මැඩ්‍රිඩ් නගරයේදී වෙස්සලා ගන්නවා සිඟමන් යදින් එක විදිහට. ඒ වෙස්සලාගෙන ඔහු සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා ඔහු රඟ දක්වනවා. විවිධ ආකාර ස්වරූපයන් රඟ දක්වන්නට පටන් ගන්නවා. ඒ වගේම ඔහු ටිකක් දුර යනකොට
මේ කාන්තාවන්ගෙන් දුරකත රාංක ඉල්ලෙන තැනට පවා ඔහු පත් වෙලා තියෙනවා. පස්සේ ඔහුටම මේ පිළිබඳව සිනහ පහළ වෙලා අනතුරුව ඔහු මේ රූපය වෙනස් කර ගැනීම සඳහා යොදාගත්ත සියලුම දේවල් පස්සේ කළා. ඔහු නැගී සිටට මේ තමන් රොනාල්ඩෝ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනතාවට ගොඩා ඔවුන්ට පුදුමයට පත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. එතනින්ම පේනවනේ ද ඔහු කොතරම් විනෝදකාමී පුද්ගලයෙක්ද කියලා. ඔහු කොතරම් ජනප්‍රිය පුද්ගලයෙක් වුවත් අර පහළ සිටින මිනිස්සෙගේ රූපේ රඟ දක්වීමට තරම් ඔහු නිහතමානී වෙනවා. ඒ තමයි මූර්තිය තියෙන චරිතය තුළ දක්නට ලැබෙන වටිනා ස්වරූප. මෙවැනි තවත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අප්‍රසිද්ධ ගතිගුණ ප්‍රසිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් ඔන්න අපි ලබන සතියේ එකතු වෙන්නටයි යන්නේ. අදට සමුගන්නම් ඔබට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.